ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ අසාර්ථකම පාලකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහතෙන් පත්ති අමාරයි. ඔහු ගාලු මෝදුර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙලා ඔහු හිතාගෙන ඉන්නවා ඔහු ඉතාමත් දක්ෂ පාලකෙක් කියලා. ඊයේ පෙරේදා ඔහු ජනතාව අමතමින් ඕකරු ප්‍රකාශන් දිහා බලනකොට ඔහුට තේරෙන්නේ නැහැ. ඔහුට ඒ තේරුම් ගැනීමට පවා තමන්ට යම් කිසි දෙයක් හැකියාවක් නැහැ. තමන්ට බෑයි කියලා දෙයක් තේරුම් ගන්න බැරි කම තරම් අසමත්කමක් තවත් නැහැ. ඔහු හිතන්නේ තමන් තාමත් ඉතාමත් දක්ෂ ඉතාමත්ම ක්‍රියාශීලී රට ඉදිරියට ගෙන යා හැකි ජනාධිපතිවරයෙක් කියලා. නමුත් ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ලංකාව ආර්ථික, සමාජීය, දේශපාලන හැම අතින්ම ජාත්‍යන්තර වශයෙන් එවැගේම ලංකාව ඇතුළෙත් මේ කලාපේ සම්පූර්ණ අසාර්ථකට පත්වෙච්ච එකම පාලකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ ඔහු ඒ වගේම ඔහුගේ පාලන ක්‍රමය අසාර්ථක වෙනකොට ඔහු දිගින් දිගටම හිතුවක්කාරී අන්තිමට පාලනය ගැන උත්සාහ කරනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගැන මේ කිසිදු තැකීමක් නොකර ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතු ආයතන ගැන කිසිම තැකීමක් නොකර හිතුවක්කාර ආකාරයට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙලා තමන්ගේ ගජමිතුරන් කීප දෙනෙක් එක්ක රට පාලනය ගැන උත්සාහ කරනවා. ඒකත් එක්ක රටේ ගම් දනව් ප්‍රත්‍යන්ත හැමතැනම අසාර්ථක වෙලා තියෙනවා. ජනතාවට පෝර නැති වෙලා තියෙනවා. ජනතාවට එදා වෙල ගත කරමින් හැකියාව නැති වෙලා තියෙනවා. රටේ ආර්ථිකය ඍණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම එන්නත්කරණය පවා කියන්නේ ලෝකයේ හොඳම එන්නත්කරණය බවට පත් වෙච්ච රටක් විශේෂයෙන්ම ලංකාව කවුල් සෞඛ්‍ය සේවිකාවන් ගම් දනව් නියම් ගම් විශේෂයෙන් අපි දන්වා ලෝකයේ සම්භාවනට පාත්‍ර වූ එන්නත්කරණය තිබිච්ච රටක එන්නත්කරණය ලෝකෙ විහිළුවක් බවට පත් වෙලා එන්නතක් ගහගන්න බැරි රටක් බවට පත් කරපු තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාලනය ආවා. ඒ වගේම මේ දුප්පත් ජනතාවට ආධාර හරියට බෙදන්න බැරි තත්ත්වයක් පවත් වුණා. එන්නතක් ගහගන්න පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒක පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්, නගර සභා මන්ත්‍රී චිට්ටකක් දෙන මට්ටමට පත් වුණා. ඒ වගේම බස්නාහිර පළාතේ සමහරක් VIPs ලා, ඒ කියන්නේ ආණ්ඩුවේ හිතවතුන් නොඑක් තමන්ගේ හිතවතුන් ගාල්ලට ගිහිල්ලා වැක්සින් ගහගෙන තත්ත්වයට රටපත් වෙලා තියෙනවා. ඒ වෙන්නත් කරන්නේ සම්පූර්ණ විහිළුවක් බවට පත් වෙලා සම්පූර්ණයෙන්ම රට පාලනයක් නැති මට්ටමට පත් වෙලා තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තේරෙන්නේ නැහැ මේ රට අසාර්ථක වෙලා තියෙනවා, මේ වැටට දුවන්නේ නැහැ කියලා. ඔහු කියනවා තාමත් හොඳට යනවා මේ රට, ඔහුගේ මිනිසු දුන්න බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියලා. ඔහු මොනවා ඉෂ්ට බලා කරන්න හදනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි තීරණය කළා, මොකද හේතුව ආණ්ඩුව කොවිඩ් තත්ත්වයේ උපයෝග කරගෙන මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන්, ඒ වගේම දේශපාලන ක්‍රියාකාරිකයන් මර්ධනය කරමින් ඔහුගේ අසමත්කම සමාජ මාධ්‍ය හරහා එළිදරව් වෙනවට විරුද්ධව දිගින් දිගටම ක්‍රියා කරමින් පවතිනවා. ඒ නිසා අපි තීරණයක නිශ්ශබ්දතාවය අහිමි කරලා, මොකද හේතුව ආණ්ඩුව නිරෝධා නීති උල්ලංඝනය කරමින් සියලු තේමන් රැස්වීම් පවත්වනවා, තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. හැබැයි ආණ්ඩුවට විරුද්ධව යම්කිසි ක්‍රියාකාරමක් කරන උත්සාහ කළොත් නිරෝධා නීති උල්ලංඝනය නොකර නිරෝධා නීතිවල අනුගත වෙමින් ක්‍රියා කරන උත්සාහ කළොත් ආණ්ඩුව උත්සාහ කරනවා ඒව තහනම් කළ නිරෝධා නීති යටතේ යම් පියවර ගන්න. හොඳම උදාහරණය තමයි සෙන්සුරා දිනේ බන්ධනාගාරයේ ඉදිරියේදී පැවැත්විච්ච බන්ධනාගාර රැඳවියන්ට සිදුවෙන පීඩාවන් සම්බන්ධ උද්ඝෝෂණය. Breaking.lk